කිව්වාගේ තාමත් මම දන්නේ නැහැ මේ ප්‍රෝග්‍රෑම් එක අපේ අම්මයි තාත්තයි බලනවාද කියලා. ඔව්. හේතුව සාමාන්‍ය මේක අම්මයි තාත්තයි බලන ප්‍රෝග්‍රෑම් එක. ඒකෙ හින්දා සමහරවිට කනාවට මම ඉන්න එක අද බලන්න පුළුවන්. පුළුවන්. හරි. අර මට වුණත් කියන්නේ දැන් ඕක පස්සේ හයිද නැද්ද කියලා දන්නේ නැහැ. දැන් හැමෝම ওই අහන වෙලාවෙදී දැන් මේ ඉන්න ශේත්‍රයත් එක මොනවාද අනාගත බලාපොරොත්තු කියලා ඇහුවොත් මගේ දින පළවෙනි බලාපොරොත්තු තමයි අම්මටයි තාත්තටයි අපිට සලකන්න තියෙන දැන් බොහොම කෙටි කාලයක් මොකද අපි දන්නේ අපි මේ යනකොට අපිට මොනවා වෙද කියලා අපි ඒක නිසා මේ මේ මගේ දින බලාපොරොත්තුවක් තමයි ඇත්තටම අම්මටයි තාත්තටයි අවසාන කාලේ ඒගොල්ලෝගේ සැඳෑ සමය බොහොම විවේකීව නිවාඩු පාඩුවේ කිසි කරදරයක් කිරිහැරයක් බාධාවක් නැතුව ඉන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන එක තමයි. ඒකට හේතුව අපේ ගම්පලාතු නුවර මිනිස්සු එක් එක් කාල සීමාවලදී එක එක විදියට එක එක හැලහැප්පීම් වලට මුහුණ දෙනවනේ. දැන් ඒ කියන්නේ නුවර තියෙන පදිංචිය මේ වෙනකොට සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන තාත්තගේ මාගේවල් පමණයි ඉතුරුලා තියෙන්නේ. අපේ නෑ. දැන් අම්මලා ඇවිල්ලා තින්නේ මෙහේ. කුලී නිවසක තමයි ජීවත් වෙන්නේ. මම ඉන්නේත් එහෙම තමයි. මට ගියක් හදාගන්නට වඩා කලින් මට ඕනේ අම්මලා තාත්තලා මේව කරලා තියන්න. මොකද මේ මේ. එතකොට හිතන්න පුළුවන් නේ මේ තමන්ගේ දරුවන්ට ඉගෙනීමේ කටයුතු කරන්න නැද්ද? බිරිඳ බලන්න නැද්ද? නෑ මම හිතන්නේ අපි මේ දේවල් ඒ විදිහට කරොත් එහෙම දරුවෝ ඒව ඉගෙන ගනී. හරියටම. මට දරුවෝ ඒ ටික ඉගෙන ගත්තාම හොඳටම ඇති.